ඔන්න ඔයාලට රසට කේක් එකක් හදලා හැඩ කරගන්න තවත් බටර් ක්‍රීම් මලක්. අපි අද චෙරි මලක් පයිප් කරන්නේ කොහොමද කියලා බලමු. එළියට ගියපු වෙලාවේ චෙරි ගහේ මල් පිපිලා තියෙනවා දැකලා අත්තක් කඩාගෙන ආවා. බටර් අයිසින් ටිකක් හදලා මලක් ට්‍රයි කරා. කලිනුත් ඔයාලට මම චෙරි මල් ගෙනල්ලා තියෙනවා රෝස මල් සමගින්. අද බලමු චෙරි මලක් කොහොමද පයිප් කරන්නේ කියලා. මෙන්න මේ විදියට 103 නොසල් එක නම්බර් 103 නොසල් එකෙන් පෙති 5ක් වෙන්න පයිප් කරන්න. නොසල් එක මේ විදියට පෙති හැඩ ගන්න කරකවන ගමන් නේල් එකත් කරකවන්න ඕන. ඒ වගේම පෙත්තෙන් පෙත්ත, ඒ කියන්නේ පෙත්තක් අතරින් තමයි අනිත් පෙත්ත එන්න ඕන. ඒ පෙත්ත යටින් තමයි අනිත් පෙත්ත කරකවන්න පටන් ගන්න ඕන. ඊට පස්සේ නොම්බර 4 නොසල් එක උපයෝගී කරගෙන මේ විදියට මැද පුරව ගන්න. ඒ කියන්නේ නොම්බර 4 නොසල් එකෙන් තිත් තියන්න. ඔයාලට පැහැදිලි නේද? ඔන්න අපි තව මලක් පයිප් කරලා බලමු කොහොමද කරන්න කියලා. බටර් අයිසින් එක හරියට හදා ගන්න විදිය මම කලින් වීඩියෝ එකක් එකතු කරා. ඔයාලා පරණ වීඩියෝත් බලන්න. මෙන්න මේ විදියට නොසල් එකෙන් කරකවන ගමන් නේල් එක කරකවන්න ඕන යටින්. අනිත් අතින් නේල් එක කරකවන්න. ඒ වගේම පෙත්තක් යටින් පෙත්තක් එන විදියට තමයි අපි පෙත්ත නිර්මාණය කරගන්න ඕන. ඔයාලට පැහැදිලි ඇතයි කියලා හිතනවා. මේ විදියට ඔගලොන්ට චෙරි බ්ලොසම්ස් ඒ වගේම වෙන වර්ණ යොදලා මේ පෙති පහේ මල උපයෝගී කරගෙන කේක් හැඩ කරගන්න පුළුවන්. මම ඔයාලට කලින් වීඩියෝත් ගෙනල්ලා තියෙනවා. ඒවෙත් මේ මල නිර්මාණය කරගන්න විදිය වෙනස් අයුරින් එකතු කරලා තියෙනවා. ඉතින් නිවාඩුවේ ඒ වීඩියෝත් බලන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට තව මේ චෙරි මල ස්වභාවික පෙනුම ගන්න ඕන නම් නොම්බර 2 නොසල් එක උපයෝගී කරගෙන සුදු පාටින් මලේ රේණු විදිහට ගන්න. මෙන්න මේ විදිහට පයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 15ක් 20ක් විතර ෆ්‍රීසර් එකේ තියලා එළියට අරගෙන කේක් නිර්මාණය ලස්සන කරගන්න. මම දැන් ඔයාලට අදහසක් ගන්න මෙන්න මේ විදියට මල් ටික ගලවල එකතු කරලා පෙන්වන්නම්. ඔයාලට පුළුවන් චොක්ලට් ක්‍රීම් එකේ මේ විදියට අත්තක් වගේ නිර්මාණය කරලා ඒ මතට චෙරි බ්ලොසම් ටික තියන්න. ඊට පස්සේ කොළත් එකතු කරන්න පුළුවන්. ඉතින් මේ අදහස් අරගෙන ඔයාලගේ අදහසුත් එකතු කරලා ඔයාලගේ කේක් නිර්මාණය හැඩ කරගන්න. අපේ මව් භාෂාවෙන් සිංහලෙන් මේ විදියට බටර් ක්‍රීම් මල් YouTube එකට එකතු කරන්න ලැබීමත් සතුටක් මට. ඉතින් ඔයාලා මේ දේවල් බලලා අදහස් අරගෙන ඔයාලගේ කේක් නිර්මාණය ලස්සන කරගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවෙක්ව බෙදාගන්න. ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් අරගෙන එන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.